දැන් මේ මේ රට යන්න ඕන තැන අමුතුවෙන් ඒගොල්ලන්ට උගන්වන්න ඕනේ නැහැ ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ එක පුජ්‍යලයක් 669000ක් ණයයි මම 669000ක් ණයයි මේ මාධ්‍යවේදී 969000ක් ණයයි මගේ දරුවෝ 669000ක් ණයයි කවද්ද මේ ණය බරෙන් අපි තුරන් වෙන්නේ චීනෙන් ණය ටිකක් ගන්නවා ඉන්දියාවෙන් ණය ටික අරගෙන චීනෙ ණය ගෙවනවා ඇමරිකාවෙන් අරගෙන ඉන්දියාවෙ ටික ගෙවනවා ඉන්දියාවෙන් අරගෙන ජපානෙ ටික ගෙවනවා එහෙට මෙහෙට ණය ටික පාස් කරන ක්‍රමවේදය කවද්ද මේ රට සංවර්ධන වැඩපිළිවෙලට යන්නේ එතකොට කවද්ද ඩොලර් අපි එකතු කරන්නේ ලංකාවේ රුපියල් අච්චු ගන්න පුළුවන් හැබැයි ඩොලර් වලින් තමයි ලෝකේ අපි ගනුදෙනු කරන්න ඕන එදා අපිට විකුණන්න තිබුණා මුතු මැණික් ඊට පස්සේ අපි ගෙනාව ආර්ථික භෝග විදියට තේ රබර් පොල් අද පොල් අපේ රටේ පරිභෝජනයටත් මදි තත්වයක් තියෙන්නේ ඊට පස්සේ අපි ගෙනාව ඇඟලුම් කර්මාන්තය ඇඟලුම් කර්මාන්තයෙන් මේ නෝට යම්කිසි විදේශීය මුදල් ප්‍රමාණයක් අපි හම්බ කරනවා එතකොට දැන් මේ පෝට් සිටි එක හරහා මොකද්ද කරන්න හදන්නේ අපේ රටට ඩොලර් ගලාගෙන ඉන්න වැඩපිළිවෙලක් මේ හදන්න හදන්නේ අපි සජිත් ප්‍රේමදාස මහත්තයා ප්‍රධාන විපක්ෂෙනුත් විජේදාස රාජපක්ෂ මහත්තයාගෙනුත් අපි අහනවා මේ රට සංවර්ධනය කරන වැඩපිළිවෙල එහෙනම් කියන්නේ දැන් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට සීමාවක් නැති එක්ව ගමන යමු මේ ජනාධිපතිවරයා දීපු පොරොන්දු පත්‍රය මේ පොරොන්දු පත්‍රය සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා මූල්‍ය වෙළඳ පොළ කොළඹ අන්තර්ජාතික මූල්‍ය නගරේ මේ සජිත් මහත්තයා කියන්නේ අපි නෙමෙයි සජිත් මහත්තයා කියනවා අපි කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගර පනත සම්මත කරන්නෙමු සජිත් මහත්තයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පාලනය රාමුවක් සහ තරඟකාරී බදු ක්‍රමයක්ද ක්‍රියාත්මක කරනු ඇත මේ සජිත් මහත්තයා කියන්නේ මොකද්ද මේ දෙබිඩි පිළිවෙත සජිත් මහත්තයාගේ සජිත් ප්‍රේමදාස මහත්තයාත් කොළඹ අන්තර්ජාතික මූල්‍ය නගරය පිළිබඳව ධනාත්මකව කතා කරලා ඒකේ බදු ප්‍රතිපත්තිය ගැන කතා කරලා ඒකේ නවක පනත ගැන කතා කරලා අපි නෙමේ කතා කරේ මේක තවම අපි අධ්‍යයනය කරගෙන යනවා එහෙම කතා කරමු සජිත් ප්‍රේමදාස මහත්තයා සිංහල අලුත් අවුරුද්දට ගමකට යන්නේ නැතුව සිංහල අලුත් අවුරුද්ද වෙලාවේ කොරෝනා වසංගතයේ මැද්දේ ජනතාව බොම සශ්‍රීකව සිංහල අලුත් අවුරුද්ද සමරන වෙලාවේ යාලේ කැලේට පැනලා අලිත් දෙක කටයුතු කරන ගමන් වැවක් අයිනකට ගිහිල්ලා පෝට් සිටියක් ගැන කතා කරනවා සජිත් ප්‍රේමදාස මහත්තයා වැවයි පෝට් සිටියයි අඳුරගෙන නැහැ කියලා තමයි අපිට හිතෙන්නේ ඒ නිසා කරුණා කරලා දේශපාලඥයෝ කියන නමට අගෞරව කරන්න නැතුව ලැබෙන සෑම දෙයක්ම විවේචනාත්මකව බලලා කාගේ හරි මලමිනියකින් හරි කමන්නේ තමන් බලයට යන්න ඕන කියලා හිතාගෙන රටේ සංවර්ධනය අඩාල කරන්න එපා සජිත් මහත්තයෝ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ ඔබතුමා ජනාධිපති අපේක්ෂකයනි ඔබතුමා මේ වෙනකොට විපක්ෂ නායකවරයනි ඔබතුමා මේ වෙනකොට ඔබතුමාගේ සමගි ජන බලවේගයේ පක්ෂේ නායකයනි ඔබතුමා අනාගතයේදී ජනාධිපති අපේක්ෂකයා වෙන්නනේ ඉන්නේ අවස්ථාවක් ලැබුණොත් මේ රටේ ජනාධිපති වෙන්නනේ සිහින බලන්නේ ඔබතුමා ජනාධිපති වුණොත් බැරි වෙලාවත් අපේ දරුවන්ගේ අනාගතේනේ අපි ඔබතුමාට බාර දෙන්නේ ඒ නිසා මේ රට පිළිබඳව කුහක සිතින් බලන්න එපා කරුණාකරලා ලැබෙන මාතෘකා පිළිබඳව කුහක සිතින් විවේචනාත්මකව බලලා මේ රට අගාධයට යන වැඩපිළිවෙලේ වොයිස් කට් දෙන්න එපා කියලා ඔయిత වඩා බුද්ධිමත් රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතික පක්ෂේ පාලනය කරා ඔయిత වඩා බුද්ධිමත් රනිල් වික්‍රමසිංහ මහත්තයා විපක්ෂ නායකකම පාවිච්චි කරා ඔయిత වඩා බුද්ධිමත් රටේ දරුවෝ ගැන රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරිය ගැන හිතලා වැඩ කටයුතු කරා ඒ தத்துவත් තේරුම් ගන්න නැතුව විපක්ෂ නායකවරයා වශයෙන් අවිධිමත් වැඩ කිරීම පිළිබඳව මේ රටේ දේශපාලඥයෙකුට වඩා තරුණයෙක් විදියට පුරවැසියෙක් විදියට මම ඔබතුමා ගැන කනගාටු වෙනවා breaking.lk